පැන්තර්. පැන්තර් කියන නම බොහෝ දෙනෙක් අසා ඇති. නමුත් මේ පැන්තර් කියන නමත් එක්ක පැටලිලා තිබෙන නිසා සහ විශේෂයෙන්ම ලංකාවේ ජනමාධ්‍ය පසුගිය කාලයේ පුරාවටම වැරදි පුවත් පළ කරපු නිසා පැන්තර් සංසිද්ධිය පැහැදිලි කරන්න මේ සටහන උපයෝගී වෙයි කියලා හිතනවා. සාමාන්‍යයෙන් පැන්තර් කියන්නේ කළු පැහැති විශාල බිලාලෙක්. නමුත් පැන්තර් යෙදීම අන්‍යෝන්‍ය වෙන්නේ පැන්තරා ගණයට අයත් සත්වයන්ගේ කළු පැහැති රූපාණු දර්ශයට. අපි එතනින් එහාට යන්න කලින් පැහැදිලි කරගමු පැන්තරා ගණය කියන්නේ කුමක්ද කියලා. පැන්තරා ගණයට අයත් සත්ව විශේෂ පහක් සිටිනවා. පළවෙනි එක ව්‍යාග්‍රයා, පැන්තරා ටයිග්‍රිස්. දෙවෙනි එක හිමකොටියා, පැන්තරා උන්සියා. තුන්වෙනියා ජගුවා, පැන්තරා ඕන්කා. හතරවෙනියා සිංහයා, පැන්තරා ලියෝ. පස්වෙනියා කොටියා, පැන්තරා පාඩුස්. මේ ඉහත සඳහන් විශේෂ පහ තමයි පැන්තරා ගණයට අයත් විශේෂ. මේ අයවම අපි තවත් විදියකින් හඳුන්වනවා බිග් කැට්ස් කියලා. වසර කිහිපයකට කලින් මේ බිග් කැට්ස් කියලා හඳුන්වන්න නිර්ණායක ලෙස භාවිතා කරේ ගර්ජනා කිරීමේ හැකියාව. ගර්ජන හැකියාව ලැබෙන්නේ කණ්ඨිකා අස්තිය විශේෂිත පීඨීමක් නිසා. නමුත් පෙරකී සත්වයින් අතරින් හිමකොටි විශේෂයට මේ ගර්ජනා කිරීමේ හැකියාව නැහැ. හැබැයි ඥානමය ලක්ෂණ වලින් හිමකොටියත් වඩාත් ළඟ පැන්තරාවට නිසා ඔවුන්වත් පැන්තරා විශේෂයක් ලෙස තමයි හඳුන්වන්නේ. මේ වෙද්දී නව පර්යේෂණ වලින් හොයාගෙන තියෙනවා ගර්ජන හැකියාව පදනම් වෙන්නේ කණ්ඨිකා අස්තිය අනුව නෙවෙයි සොරාලය පිහිටීම් මත කියලා. දැන් එතකොට මෙහෙම මතක තියාගත්තම හරි, පැන්තරා කියන්නේ මේ විශේෂ පහට, බිග් කැට්ස් කියන්නේ මේ පහට. නමුත් ගර්ජන හැකියාව තියෙන්නේ හිමකොටිය ඇරෙන්න ඉතුරු විශේෂ හතරට. පැහැදිලි ඇති කියලා හිතනවා. දැන් පැන්තරාලා ගැන එහෙම තියෙද්දි එමු ආයෙත් පැන්තර් පදයට. මුලින් සඳහන් කළා වගේ පැන්තර් කියන්නේ මේ බිග් කැට්ස් පහේ කළු රූපාණු දර්ශය වලට. ඔබ දන්නවා සිංහයාගේ, කොටියාගේ, ව්‍යාග්‍රයාගේ සහ ජගුවරයන්ගේ පාට හිමකොටින්වත් දැකලා ඇති කියලා හිතනවා. සාමාන්‍යයෙන් මේ සත්ව විශේෂ වලට අනන්‍ය පාටවල් තියෙනවා. නමුත් ඉතාමත් දුර්ලභ ඥානම හේතුවක් නිසා මේ සත්වයින් අතරින් උපදිනවා තනි කළු නිදර්ශක. මේ සංසිද්ධියට කියන්නේ මෙලනිස්ටික් රූපාණු දර්ශ කියලා. මේකට හේතු වෙන්නේ මෙලනින් අධික බව. කළු පාට වුණාට මේ සත්වයන් වෙනම විශේෂයක් වෙන්නේ නැහැ. කළු ජගුවරයෙක් කියන්නේ ජගුවරයෙක්ම තමයි. කළු කොටියෙක් කියන්නේ කොටියෙක්ම තමයි. එකම වෙනස ඔවුන් සම්පූර්ණයෙන්ම කළු වීම. වසර කිහිපයකට කලින් වරක් සිංහරාජයේ මද්දක රසුව කළු කොටියෙක් මිය ගිහින් තිබුණා. මේක ජනමාධ්‍යවල එහෙම ගියේ නව විශේෂයක් කියලා. නමුත් ඒක වැරදි. ඒ හිටියෙත් කොටියම තමයි. නමුත් අතිශයින්ම දුර්ලභ සංසිද්ධියක්. RL ස්පිරිල් මහත්මයා ලියපු සුදුගෝනා නවකතාව ඔබට මතකනම්, හාන්ස්ගේ වනමිතුරු කෝණ දීයා නැමැති කළු කොටි දෙන රූපාණු දර්ශකයක් බවට මේ සටහන කියවද්දී ඔබට මතක් වෙයි. ස්පිරිල් තමන්ගේ කතා පදනම් කරගන්නේ නිල්ගල වැනි දඩබිම් පදනම් කරගෙන. නිල්ගලවට පර්යේෂණ කිහිපයටම සහභාගී වූ මා ඒවට ආදිවාසී ප්‍රවාදවල එන කළු කොටින් ගැන අහන්නට ලැබුණා. ඒ අනුව යම් කාලයකදී නිල්ගල වනයන් තුල කොටින්ගේ කළු රූපාණු දර්ශය සහිත ඥාන ප්‍රමුඛව පැවති බවට අනුමාන කරන්න පුළුවන්. අවාසනාවකට නිල්ගල වනබිම් අද ශීඝ්‍රයෙන් අපට අහිමි වෙමින් යනවා. ආයෙත් අපෙමු පැන්තර් කතාවට. දැන් මේ කළු රූපාණු දර්ශ දුරින් බැලුවම පේන්නේ තද කළු පැහැයට. මේ සත්වෙන්ගේ කළු ජගුවාර් සත්වයෙක් දෙහිවල ජාතික වනෝද්‍යානය තුලත් ඉන්නවා. මේ සත්වෙන්ගේ ළඟටම ගියොත් නිරීක්ෂණය කරන්න පුළුවන් කළු පැහැති වුණාට සාමාන්‍ය සත්වයෙකුගේ තියෙන රොස්ට්, එහෙම නැත්නම් පුල්ලි රටාවන් කළු පැහැයට යටින් දකින්න පුළුවන් බව. දැන් ඔබට පැහැදිලි ඇති පැන්තර්, එහෙම නැත්නම් බ්ලැක් පැන්තර් වගේ නම් වලින් හඳුන්වන වෙනම විශේෂයක් නැති බව. මේ සිටින්නේ බිග් කැට්ස් පවුලේ යම් විශේෂයක කළු නිදර්ශකය. ඉදිරියේදී මාධ්‍ය වලින් එහෙම බොරු තොරතුරු ඉදිරිපත් වුණොත් ඔබ දන්නවා ඒ ඉන්නේ කුමන සත්වයෙක්ද කියලා. ඉතින් මේ වගේ වැදගත් තොරතුරු බලන්න අපේ channel එක subscribe කරන්න, ඒ වගේම පල්ලෙහා තියෙන bell button ඔබන්න.